නායකින් වෙනුවෙන් බලා නොසිටින්න තනිව තම වගකීම් ඉටු කරන්න මිනිසා වෙනුවෙන් මිනිසාට තෙරේසා මෞතුමිය විටක එහෙම කියලා තිබුණා මගේ දුවේ පුතේ මිනිසාගේ පරම යුතුයකම මිනිසා වෙනුවෙන් සේවය කිරීම ඒ කාරණාවත් මතක තියාගෙන අදත් අපි ආරම්භ කරමු පුතාලා ගොඩාක් ආදරය කරන ඔයාලගේ වැඩසටහන කුරුල්ලන්ට ගි මගේ දූල පුතාලා ගෙදර ඉඳගෙන අපිට එවන නිර්මාණ ගැන කතා කරන්න ඒ වගේ යම් යම් අඩුපාඩුකම් තියෙනවා නම් ඒව අපිට කියලා දෙන්න අද අපි කාටද ආරාධනා කළේ පුංචි කාලේ ඉඳලම සංගීතයේ පිළිබඳ විශේෂ උනන්දුවක් තියෙන ගායනයට බොහොම දක්ෂ විශේෂයෙන්ම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව දීප ව්‍යාප්තව පවත්වපු රජත රශ්මී සංගීත වැඩසටහනේ හොඳම ගායකයාට හිමි සම්මානය හිමි කරගත්ත දක්ෂ ගුරුවරයෙකුට ඔහු වසර ගණනාවක් දරුවන්ට සංගීත දැනුම ලබා දෙන ප්‍රවීණ ගුරුවරයෙක් අද සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සංගීතය පිළිබඳ කතිකාචාර්යවරයෙක් රවීන්ද්‍ර අලගියවන්න අයිබෝන් ඔබතුමාට දුවේ පුතේ මගේ දූල පුතාලා නම් පාසල් යන වයසනේ නේද අපේ ගුරුතුමා උගන්වන්නේ විශ්වවිද්‍යාලයේ යන ටිකක් වැඩිහිටි දරුවන්ට ඇත්තටම මේ වැඩිහිටියන් උගන්වන එක පහසුයි තමයි මොකද පොඩි අය තමයි මුලින්ම හදාගන්න ඕනේ ඇත්තටම දැන් ඇත්තටම අනිත් දැන් පාසල් වල ඉන්න ගුරුවරු මේ දුවා දරුවන් संगीत नर्तने चित्र सौंदर्य अंश गन हट उगनला इतनी पास्थित विश्वविद्यालय टेन इतकोटे पास वाल गुरु तम मूलिक वगैमदी दुआ धरवा निर्माण गिरीम पीलिबंद पास विश्वविद्यालय इट पास इतनी विश्वधन क्लबादने इतकोटे विश्वविद्यालय टापहाम लमेंट उगन टीका पहासुकी इतकोट मनोहर यमक दिन विश्वविद्यालय संगीत पील मूलिक अवबोधे अतु विश्वविद्यालय इतकोट गुड़क पहासुना अपे दूल पुताल मेधवस्थ गिदरने अतम अवस्थावल बुतम दिन मट के अपे दूल पुताल अपट निर्माण करलावन निर्माण अपे दूधर करलावल तीयन अपे इसलाम निर्माण बलला इट पास कथा कर पसलो सुख संग मागी इलिया के
මන්සාදි පුංචි දුවගේ නිර්මාණය තමයි අපි ඒ දැක්කේ. දුවගේ නිර්මාණය ගැන අපි රවින්ද්‍ර මාමගෙන් ආපු. ඔව් මිනුලි දුව මේ ගීතය ටිකක් අපහසු ගීතයක්. නමුත් ඔබගේ වයස් මට්ටමට අනුව ඔබ ගොඩක් උත්සාහ කරලා තිනෝ මේ ගීතය ගායනා කරන්න. ඒ වගේම තා පුතේ සින්දු ගීතයක් ගායනා කරනකොට වචන ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. මට එහෙම වචනයක් දෙකක් අහු වුණා ඔයාගේ මේ මිස් වෙච්ච ඒ කියන්නේ නිවැරදි වචන ගායනා නොකරපු. ඒව ගැන සැලකිලිමත් වෙලා දැන් මේ ගෙදරට එලානේ මේ කරන්නේ මේ වැඩේ. එතකොට තාක්ෂණ පහසුකම් අපිට අඩුයි. ඒ මට්ටමින් බලපුවාම ඔබ උත්සාහ කරලා තියෙනවා ගොඩක්. සුබපතන ඔබට. රවින්ද්‍ර මාමේ අපි දූගේ වයස දන්නේ නැහැ. චූටි දුවක් නේද? ඒ වගේම පුංචි දුවේ පුතා අපිට පාසල ලියලේවලවත් නැහැ. ඒකත් මතක තියාගන්න නේද? පුතාලා නිර්මාණයක් කරනකොට අපිට පාසල වයස ඔයාව නැවත අපිට සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකයක් එහෙම තියෙනව නම් ලියලේවන්න අමතක කරන්නත් එපා. හොඳයි අපි ඊළඟට ලස්සන තබ්ලා වාදනයක් අහන්න තමයි හදන්නේ. බලමුකෝ. ගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ඔසඳගේ නිර්මාණය තමයි අපි ඒ දැක්කේ. ඔසඳ විශ්ව කොහොමද නිර්මාණය? ඔසඳ පුතා එඩ්වඩ් ජයකොඩි මහත්මයා ගායනා කරන සරල ශාස්ත්‍රීය ගණයට වැටෙන නිර්මාණයකට තමයි ඔබ තබ්ලා වාදනය කළේ.
ඔබ හොඳින් වාදනය කළා මම පොඩි අඩුපාඩු ටිකක් කියන්නම් ශාස්ත්‍රීය වාදනයක් හදාාරණ කොට නැත්නම් ඉදිරිපත් කරද්දී බිම වාඩි වෙලා තමයි වාදනය කරන්න ඕනේ නමුත් ඉතින් මේක සරල ගණයට වැටෙන නිසා ඔබ මෙහෙම පුටුවක වාඩි වෙලා වාදනය කරන්න කමන්නේ නැහැ නමුත් ඔබ ඉදිරියේදී පුහුණු වීම කටයුතු කරනවා නම් බිම වාඩි වෙලා ඔබ වාදනය කරන්න ඕනේ ඒ වගේ ඔබ ශාස්ත්‍රීය වාදනය තබ්ලාව හදා විශේෂ හදාරනවා කියලා මට හිතෙනවා ඔබ යම් තාක් දුරකට හොඳ සාධාරණයක් ඉෂ්ට කරා කියලා මට හිතෙනවා හැබැයි රවින්ද්‍ර මාමේ දැන් අපි ප්‍රවීණ මේ තබ්ලා වාදකයන් ඉන්නවනේ අපි දැකලා තියෙනවා උඩ ඉඳගෙන පුටුවල ඉඳගෙන වගේ තබ්ලාව වාදනය කරනවා මට මේ බිම ඉඳගෙන වාදනය කරන්න කිව්වහම මට හිතෙනවා මේ පුහුණු වීම කරනකොටද ඇයි එහෙම බිම ඉඳගෙන අපි පුහුණු වීම කරන්න ඕනේ නෑ ඇත්තටම මෙහෙමයි දැන් ශාස්ත්‍රීය ගායනයේ වාදනය කියන ඒවා බිම වාඩිලා තමයි වාදනය කරන්න ඕනේ. එතකොට තමයි පහසු වෙන්නේ කොන්ද කෙලින් තියාගෙන ඒ අදාළ ඉරියව්වට ඇවිල්ලා ගායනය හෝ වාදනය කරන්න පුළුවන් වෙන්නේ. ගායනයත් එහෙමයි. හා. ඔව්. එතකොට දැන් ඔබ අහපු ප්‍රශ්නේ මොකද ගොඩක් අය මේ පුටුවල වාඩිලා වාදනය කරන ගොඩක් වෙලාවට දැන් සරල ගී ශාස්ත්‍රයේදී බිම වාඩි වෙලා එයාට විතරක් අවස්ථාව දෙන්න අමාරුයි. මොකද කිහි ගොඩාක් කට්ටි ඉන්නෝනේ. සරල ගී ශාස්ත්‍රයේදී එතකොට වාද්‍ය මණ්ඩලේ ගොඩයි. ඒ වගේ වෙලාවකදී කොහොමටත් වාදනය කරන්න වෙන්නේ අර විදිහට තමයි. හැබැයි සමහර ශිල්පීන් මට මතකයි විජේරන් රණතුංග මහත්මයා වගේ ශිල්පීන් එතුමා ගොඩක් වෙලාවට මේ වාදනය කරද්දී වෙනම ස්ථානයක් හදා ගන්නවා. උඩ අසුණක් මොකක් හරි බිම වාඩි වෙන්න පුළුවන් ඉතියට. හා. මේ විදිහට වාදනය කරනවා. හොඳයි පුතේ අපි ඊළඟ නිර්මාණයටත් යමු ඊට පස්සේ අපි ඒ ගැන කතා කරමු. Thank you.
කෑගල්ල ශාන්ත මේරි විද්‍යාලයේ හංස තඹරගේ නිර්මාණය තමයි අම්මා ගැන ගැයුණු තාම මිහිරි ගීතයක්. හංස පුතා රූකාන්ත ගුණතිලක මහත්මයාගේ ගීතයක් ඔබ වාදනය කරමින් ගායනා කළා. ගිටාර් වාදනයටත් ඔයාට සුවිශේෂ හැකියාවක් තියෙනවා කියලා පේනවා. හැබැයි පොඩි තාක්ෂණ දෝෂයක් වෙලා තියෙනවා. ඉතින් මේ මේ කටයුතු තාක්ෂණ දෝෂ ගැන අපි හිතන්නත් හොඳ නෑ ඒ තරම් ඉදිරිපත් කිරීම වටිනවා. නමුත් ඔබගේ ගායනය තව ටිකක් ශ්‍රවණය වුණා නම් හොඳයි කියලා හිතනවා. මොකද ගිටාර් එක හඬ වැඩි. එතකොට ඔබට ඒක බැලන්ස් කරගන්න පුළුවන්. ගායනය කරද්දී ගිටාරේ වාදනය කරනකොට අපි ගායනයට හානියක් නොවෙන්න, ඒ කියන්නේ කරදරයක් නොවන ආකාරයෙන් ගිටාර් එක වාදනය කරමින් ගායනයට පහසුවක් වෙන තමයි අපි වාදන භාණ්ඩයක් වාදනය කරන්නේ. එහෙම කළා නම් ගොඩක් සාර්ථක වෙයි කියලා හිතෙනවා. ඔබගේ උත්සාහය හොඳයි. අපි උත්සාහය අගය කරනවා. රිසින් ගීසර ඊට පස්සේ සිතුලි තිසෙත් මේ අය එකතු වෙලා කරපු ලස්සන නිර්මාණයක් තමයි අපි ඊළඟට බලන්න යන්නේ. අම්බලංගොඩ ධර්මාශෝක විද්‍යාලයේ තමයි මේ දරුවෝ ඉගෙන ගන්නවා කියලා අපිට ලිව්වේ. රිසින් තිසෙත් මං හිතන්නේ මේ සහෝදරය වෙන්න ඕනේ. අපි බලමු ඔයාගේ නිර්මාණය කොහොමද කියලා මාමගෙන් අහලා. ඔව්. අපේ මේ පණ්ඩිත අමරදේවයන්ගේ ගීතයක් තමයි පුතාලා දෙන්නයි දුවයි වාදනය කරේ. පොඩිම පුතා මං හිතන්නේ බැන්ජෝ ගිටාර් එක වාදනය කළා. ඒකත් ඉතින් විශේෂ හැකියාවක් ওই වයසට උන් වාදනය කරන එක පිළිබඳව මට හිතනවා එකින්ද කතා කරමු. බැන්ජෝ ගිටාර් එක වාදනය කරපු පුතා මං හිතන්නේ පුතාට අවස්ථාවක් ඇති ගුරුවරයෙක් ළඟට ගිහිල්ලා හොඳින් තව අධ්‍යයනය කරලා හොඳින් ඉගෙන ගන්න. එහෙම ඉගෙන ගත්තා නම් වටිනාකමක් තියෙනවා කියලා මට හිතෙනවා. ඔබ හොඳින් වාදනය කරා, ගීතේ සාධාරණයක් ඉෂ්ට කරා. ඒ වගේ තබ්ලා වාදනය කරන පුතා ඔබත් හොඳයි. ඒ ගීතයට අනුව ඔබ වාදනය කරගෙන ගියා. ඒ වගේම පියානෝ වාදනය කරන දුව තුන් දෙනාම එකතු වෙලා ත්‍රිත්ව වාදනය ඉදිරිපත් කළා. ඉතින් මේ දවස්වල ගෙදරටලා ඉන්න ගම මෙහෙම හැඟීමක් ඇති වෙන එක හොඳයි. අපි සුබ පතනවා ඔයාලට.
ඇත්තටම මාමේ ඇයි ළමයින්ට මෙච්චර කලාව වැදගත් ඇයි කලාව ඉගෙන ගන්න ඕනේ අපි හොඳ ප්‍රශ්නයක් ඇත්තටම හරි කලාව කලාව මිනිසා පෝෂණය කරයි කියලා කතාවක් ඔබතුමිය අහලා ඇති ඇත්තටම සූසැට කල්ප මේ සූසැට කලා සූසැට ශිල්ප ඔවා ඔක්කොම කලාවට තමයි අයිති වෙන්නේ දැන් අපි සංගීතය නර්තනය චිත්‍ර මේවා ලලිත කලාවලට අයිති වෙන්නේ මේවා තමයි දැන් අපි දැන් මේ වගායන වාදන ඉදිරිපත් කරද්දී අපිට දැනෙන්නේ ලලිත කලා අංශය ඇත්තට මේ කලාව ඇසුරු කරනවා කියලා කියන්නේ කුඩා කාලේ ඉඳලම මොන විශේෂේශ්‍රයක හිටියා මිනිස්සෙකුට දැන් අපි විශ්වවිද්‍යාලට ගිහපුවම සමහරලාට විද්‍යාංශය වෙන්න පුළුවන් නේද එතකොට ඉංජිනේරු එහෙම හිතමුකෝ ඒ මොන අංශයේ හිටියත් මේ කලාව ඇසුරු කරපුවාම මිනිසාගේ මනස දියුණු වෙන්නේ මනස ඕනෑම දෙයක් දරා ගැනීමේ හැකියාව ඇති වෙනවා ඕනෑම ප්‍රශ්නයකට මුහුණ දීම ඕනෑම සංවේගයකදී ඒක දරා ගැනීමේ හැකියාව මේ කලාව ඇසුරු කිරීම තුළින් ඔබට උදා වෙනවා ඒක තමයි කලාවේ තියෙන සුවිශේෂත්වය ඇත්තටම ඔබ වඩා සංවේදී මිනිසෙක් වුණාම දුවේ පුතේ ඔබ ඉන්නේ මොන ශේෂ්ත්‍රයේද කියන එක වැදගත් නෑ වඩා සංවේදී මිනිසෙකුට පුළුවන් හොඳ මිනිහෙක් වෙන්න හොඳ මිනිසෙක් වෙන්න ඒක තමයි මේ සමාජයට ඉතාම වැදගත් නේද මම හිතනවා දුලු පුතාලට හොඳ පණිවිඩයක් ලබා දුන්නා මාමා හොඳයි අපි ඊළඟ නිර්මාණයක් බලමු කුලින්දස සමන් කුලක් වැඳ එනෝ බලයන්වා අනේ මගේ වැඩ ගනිව් ගනි හඳ හඳා ඔහේ යනවා දැවේ දැවේ බිම් විදි රදස්ත බැලූ බැලූ හැමතේ ෂියෝනි ගීත්මයි අපි හිතන්නේ අක්කයි නංගි වෙන්න ඕනේ නේද? ගෙදරින් ඉඳලා උත්සාහයක් දරලා තියෙන හොඳ නිර්මාණයක් කරන්න නේද මාමේ? ඔව්. චූටි දුවයි ලොකු දුවයි දෙන්න එකතු වෙලා සුනිල් ශාන්තයන්ගේ ගීතයක් තමයි ගායනා කළේ. දුවේ ඇත්තටම මේ මම හිතනවා මොනවා හරි පිච් එකක් නැත්තම් ශෘතියක් ඔබ මේ ගීතය ගායනා කරනකොට භාවිතා
SLT within online learning saha online working sadaha edahiya nohaki data deemana hondai kiyala mata hitena etakota thamai apita niweradiwa apita gaayana karagane yanna wenne rekawak uda wage e adu paadu thibuna samahata eyata pahasukamak nathuwa eddi keyboard ekak pinawak monohari ehem pahasukamak nowenna puluwan namuth antarjala den phone walath thiyenawane neida phone walath thiyena e wage nuth bhavitha karala එහෙම උත්සාහ කරා නම් ගොඩක් සාර්ථක වෙයි කියලා හිතනවා අපි උත්සාහයට අපි ගරු කරනවා මගේ දුවේ පුතේ මම පුතාලට මුලදීම කිව්වනේ නේද රවින්ද්‍ර මාමා බොහොම දක්ෂ ගායකයෙක් කියලා බොහොම ලස්සන කටහඬක් ඔහුට තියෙනවා පුංචි ගීතයක කොටසක් ගායනා කරමුද මම ගීතයක කොටසක් ගායනා කරන්නම් හැබැයි අර මුලින් අර දුවල පුතාලට කිව්වා වගේ මටත් මේ වෙලාවේ स्वरपूर्वक मनोवाद श्रुतिया नेतु तम नम ताराधन यहाँ बेरस मम गीते दूलपुताल गायना करना ससर वसन तुरु निबंधकीन तुरु ससर वसन तुरु निबंधकीन तुरु पिंकेत हेलरंदेरने यली उपदिन्नट हेतुवासना वेवा हेतुवासना रत्नमाली से किरणई महाबोसेवनई තිසවෙවයි සීගිරියයි මගේ උරුමයයි බොහෝම ස්තුතියි තාම මිහිරි නැවත වතාවක් ඔබතුමාට ස්තුතියි අපේ දරුවෝ වෙනුවෙන් මේ ඉල්ලීම ඉෂ්ට කරාට හොඳයි දුවේ පුතේ අපි ඊළඟට යන්න හදන්නේ අපේ සංගීත පන්තියට සංගීතවේදී සාගර විජේසිංහ මාමා තමයි අපේ සංගීත පන්තිය මෙහෙවන්නේ ගිල බලමු පන්තියට නේද ආයිබෝන් දුවේ පුතේ ඔන්න කුරුල්ලන්ට ගී වැඩසටහනේ අපි දැන් 6 වෙනි සංගීත පාඩමේ ඉන්නේ අද මම කතා කරන්න යන්නේ ඕනම සංගීත භාණ්ඩයක් ඔයගොල්ලෝ වාදනය කරද්දී ඒකට අපි එළඹෙන්නේ කොහොමද කියලා ඒ සංගීත භාණ්ඩෙත් එක්ක අපි ගනුදෙනු කරන්නේ කොහොමද කියලා දැන් මෙතෙන්දි මම උදාහරණයක් විදිහට ගන්න පියානෝව ඔයගොල්ලන්ගේ සංගීත භාණ්ඩත් එක්ක පොඩ්ඩක් ඒක ගැන හිතලා ගලප ගන්න දැන් අපි බලමු ඉස්සෙල්ලා පියානෝ එක අපි වාදනය කරද්දී හරියට ඉඳගන්නේ කොහොමද කියලා ඒ ඉඳගන්න අපිට තියෙනවා පුටුවක් ඒක ස්ටූල් එකක් පියානෝ ස්ටූල් එක ඒ පියානෝ සීට් එක අපි කොහොමද සාමාන්‍ය පියානෝක මැදින් තියාගන්නේ තියාගත්තාම අපිට මේ දෙපැත්තෙම වාදනය කරන්න පහසු වෙනවා හරි ඊළඟට කොච්චර දුරකින්ද ඉන්නේ කොච්චර දුරකින්ද ඉන්නේ කියන කේදී අපි අත මිටමලවල කොන්ද කෙලින් තියාගෙන ඉතිහාම මේ අතේ කෙළවර මේ කීබෝඩ් එක අවසන් වෙන තැනට එනවා නම් ඔබ නිවැරදි දුරින් ඉන්නවා ඒ වගේම පියානෝ ස්ටූල් එක ගැනත් කියන්න ඕනේ මේ සීට් එකේ ඉඳලා පොඩ්ඩක් ඉදිරියට වෙලා තමයි ඉඳගන්නේ ගොඩාක් පස්සට වෙලා මෙහෙම ඉන්නේ නැහැ අපි පොඩ්ඩක් ඉදිරියට වෙලා ඉන්නේ එතකොට අපිට පහසුයි මෙහත් නැත්තම් බර වෙනවා හරි දැන් හොඳලා අපි නිවැරදි දුරින් ඉන්නවා ඊළඟට කකුල් දෙක සාමාන්‍ය මේකේ පැඩල්ස් වගේක් තියෙනවා මේ පැඩල්ස් වලට සමාන්තරව තමයි අපි තියාගන්නේ ඊළඟට කීබෝඩ් එකේ හොම දිපැත්තට වාදනය කරගෙන ඉද්දි මැදට හම්බ වෙනවා C නෝට් එක සාසොරය මැද සාසොරේ අන්නේ මැද සාසොරේ කෙලින් තමයි අපි ඉඳගන්නේ හොඳයි දැන් අපි මේක වාදනය කරද්දි අපි අත් දෙකම භාවිත කරනවා අත් දෙකේ අපි ඇඟිලි ටික ඉස්සලා අඳුනගෙන ඉමු අපි ඇඟිලි නම් කරගන්නවා ඒක අපිට පහසුයි මෙන්න මේ ඇඟිල්ලේ මෙන්න මේ කොටස වාදනය කරන්න කියලා කියන්න ලේසි වෙන හින්දා අපි ගන්න මෙහෙමයි අත් දෙක ඔගොල්ලෝ දිගහැරියොත් මේ විදිහට මහපට ඇඟිල්ලට ඒකට අපි අංක 1 විදිහට සලකනවා අංක 1 ඊළඟ ඇඟිල්ල මේ විදිහට යන්නේ 2 අත් දෙකේ මෙහෙමයි ඊළඟ ඇඟිල්ල අංක මැද ඇඟිල්ල අංක 3 ඊළඟ ඇඟිල්ලට අංක 4 සුලඟිල්ලට අංක 5 මේ විදිහට ඒක 1 2 3 4 5 කියලා අඳුන ගන්න පුළුවන් 1 2 3 4 5 හරි දැන් අපි අතේ ඇඟිලි දානවා අත් දෙකේ ඊළඟට මේක කොහොමද මේක වාදනය කරද්දී අපි මේ අත් පිහිටව ගන්න කියලා මේ අත්වලදී මේ මැණික් කටුවේ මෙන්න මේ ප්‍රදේශය පොළවට සමාන්තරව තියෙන්න ඕනේ ඒක මෙහෙම වෙලක් බෑ
මෙහෙම වෙලක් බෑ. මෙහෙම තියෙන්න ඕනේ. ඒතර තමයි පහසුම ඉරියව් වෙන්නේ. අපි මේ පුරුදු වෙන්න ඇත්තටම ඊටාම පහසුවෙන් මේක වාදනය කරගන්න යන්නේ අපි. ඊළඟට මේ අතේ හැඩය. ඒක අපිට පොඩි කප් ෂේප් එකක් කියලා කියන්නේ කෝප් එක හැඩයකට අපි අපේ අල්ලගන්නේ. මොකද මෙහෙම තිබ්බොත් අපේ ඇඟිලි එකකට එකක් දිග වෙනස් එක ඉරකට වගේ අපි මේක ගන්න ඕනේ ඇඟිලි ටික. එහෙම ගන්න නම් අපිට තියෙන්නේ මාපට ඇඟිලි කෙටි හින්දා ඉතිරි ඇඟිලි ටික ඒ ගන්නට පස්සට ගන්න එක. එහෙම අරගෙන අපි මෙහෙම හදා ගන්නවා. මේක තවත් පැහැදිලිව ඔයගලට ගන්න පුළුවන්. අපි ධනිස් දෙක ගාවට අත තියාගත්තොත් අන්නේ ධනිස් දෙකට ඔහම අතින් අත් දෙක තියන් ඉන්න වෙලාවකට අපි අල්ලගන්න හැඩයක් තියෙනවා. කතා බහ කරද්දී එහෙම නැත් කිම් අන්නේ හැඩය තමයි එහෙමම කීබෝඩ් එකට ගේන්නේ. හොඳයි. එහෙම ගේන්නේ. දැන් හරි. දැන් අපි නිවැරදි අතේ හැඩයෙන් ඉන්නවා. ඊළඟට කොහොමද මේවා වාදනය කරන්න කියද්දි මේ ඇඟිලි වලින් තමයි අපි වාදනය කරන්නේ. මේ ඇඟිල්ල හැම එකක් මිටියක් කියලා හිතන්න ඕනේ. මේ තියෙන ඈන කියලා හිතන්න ඕනේ. එහෙනම් මේ මිටියෙන් ඈන වලට පහර දෙන්න. ඒ විදිහට. මුළු අතෙන්ම සෑම සොරයක් ගානෙම මෙහෙම එක නෝට්ටයක් ගානේ අත ඔසවන්න අවශ්‍ය නැහැ. එහෙම කරොත් අනවශ්‍ය මහන්සියක් වෙන්නේ. අපිට අවශ්‍ය විදිහට ඒ ඇඟිලි වලින් තමයි වාදනය කරන්නේ. ඒ විදිහට. ඒකින්ද මේ ඇඟිලි හෙල්ලෙන්නේ හැම සොරයක් ගානෙම අත හෙලවීම අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. ඒක තමයි මූලික කාරණා. ඊළඟට මේ ඇඟිලි පිහිටව ගද්දී මේ කීස් මෙන්න මේ කළු යතුරු අතරින් උනත් යන්න පුළුවන් විදිහට අත මේ යතුරු වලට සමාන්තරව තියාගන්න ඕනේ. මෙහෙම ගණ්ඩත් එපා, මෙහෙම ගණ්ඩත් එපා. එහෙම වෙන්නේ නැහැ. මේ අතරින් යන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම ඇඟිලි මාරු කරන විදි. ඒව ගැන අපිට සැලකිලිමත් වෙන්න ඕනේ. හොඳයි දුබ්බද. ඊළඟට අපිට තියෙන්නේ මේ සොරපූර්ව මත ඇඟිලි මාරු කරන්නේ කොහොමද කියලා පුරුදු වෙන්න. ඒක අපි දීර්ඝව කතා කරමු. ඒක අපි ලබන සතියේදී ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් ඔයගොල්ලන්ට ජය වේවා. බොහොම ස්තුතියි සාගර විජේසිංහ මාමේ. සාගර මාමගෙන් අහන්න කියලා අපේ දූල පුතාලා අපිට ගොඩක් ප්‍රශ්න යොමු කරලා තියෙනවා. දවසක අපි සාගර මාමගෙන් ඒ ටික අහන්නත් බලාපොරොත්තු වෙන් ඉන්නවා. හංස අපි යන්නේ ඊළඟට හංසගේ නිර්මාණය බලන්න. බලමුද?
හංස සුලක්ෂණගේ නිර්මාණය තමයි අපි දැක්කේ බොමු සුන්දර නිර්මාණයක් පුතේ අපි වැඩි විස්තර හමු මාමගේ කරුණාරත්න දිවුල්ගනේ මහත්මයා විසින් ගායනා කරන ලද ගීතයට ඔහු ගායනා කරන අතරේ ඔබ වාදනය කරනවා අතරම් පුතා මේ වයිලීනේ ස්වරස්ථාන ඔබ වාදනය කරද්දී යම්තාක් දුරට दुर्वल मम दक्का आरंभक अवस्था टीका हुई हेम दिगट वादने करकोट पड़ी पड़ी अड़पा टीका मम दक्का ये तमय लयपावत्वागनीम इतम वेदगा संगीत श्रुतिमाता लयपीता गेला अम्मा ताता वगे इतकोट मे दिखम अभी निवरदी पावत्वागत युत इतकोट तमय हम साधारण करण पुलवांगे मेघन उब सल की विश्वास निर्माण कथा සේහාදු චතුර්ක දකුණු කොළඹ ජාත්‍යන්තර පාසලේ තමයි පුතා ඉගෙන ගන්නේ. පුතාගේ නිර්මාණයට තාත්තත් පොඩ්ඩක් උදව් කරලා තියෙනවා නේද මාමේ? ඔව්. කොහොමද පුතාගේ නිර්මාණය? පුතාට තව හදාගන්න තැන් ටිකක් තියෙනවා. හොඳට ස්වර ගැන, ශ්‍රුති ගැන අවධානය යොමු කරන්න ඕනේ පුතේ. මොකද උඩ අන්තරා කොටස් වලට යනකොට ගොඩක් කලාවට ස්වර ස්ථාන අස්ථාවර වීම තියෙනවා. හැබැයි කමන්නේ ඔබ උත්සාහ කරලා තියෙනවානේ. ඒ දේවල් දැන් ඔයා කුඩා වයසින් හින්දා ගුරුවරයෙක් ළඟට ගිහපුවාම ඔයාට ওই දේවල් නිවැරදි කරගෙන හොඳ ගමනක් යන්න පුළුවන් කියලා මම හිතනවා. සුභපතන පුතාට. වැදගත්ම දේ මාමේ මේ දරුවා තාම පුංචි නේද? තව ගොඩාක් දුර යන්න තියෙන නිසා
හොඳයි අපි ළඟ නිර්මාණයටත් යමු මේ නිර්මාණයත් බලන්නකෝ කීබෝඩ් එකත් වාදනය කරමින් ලස්සන ගායනයක් ඉදිරිපත් කළා. නේද මාමේ අසීරු වැඩක්. අසීරු වැඩක්. සිනාලි ඩුව ඔයා හොඳ මට්ටමක ඉන්නවා කියලා මට හිතෙනවා. මොකද කීබෝඩ් එක වාදනය කරමින් ගායනා කරනවා කියන එකත් ඒක විශේෂ හැකියාවක්. ඒක ඔබ දිනු කරගෙන තියෙනවා කියලා මට හිතෙනවා. ඒ වගේම තමයි ඔබගේ කටහඬත් ප්‍රියමනාපයි හැඩයි. ताक्षणिक मट्टम एक कटहाँ ताक्षण होंदाय ताक्षणिक अपिट तीन ताक्षण भाविता क्रीमट अपावस्ता तीन ये दे एक तो उनाना हेम उब कटहाँ तव टीका श्रवणे उनाना गीते तव सार्थक वेकेल मट हितना उबट शुभ पात्र ඇත්තම මේ රවින්ද්‍ර මාමේ මේ දුරකථනය කියන මෙවලම භාවිත කරලා ඉතාම අඩු තාක්ෂණික පහසුකම් යටතේ නැපේ දූ දරුවෝ මේවා කරන්නේ නේද හොඳ මැදිරියක එහෙම මේ වගේ නිර්මාණයක් කරා නම් ඔව් මැදිරියක එහෙම ගායනය කළා නම් වාදනය කළා නම් හොඳ මට්ටමක තියෙයි කියලා මට හිතෙනවා සිනාලි දුව අපිටත් හරියම සතුටුයි පුතාගේ හැකියාව ගැන ඒ වගේම දුවි පුතේ මට මතක් කරන්න ඕනේ වෙනදා වගේම මගේ දූල පුතාලා ඔය කරන නිර්මාණවල මුල් නිර්මාණවේදීන්ව ඔවුන්ගේ බොහොම අර්ථවත් රසවත් නිර්මාණ නිසා තමයි අද අපි ගායනා කරන්නේ අපි ඒව රස විඳින්නේ නේද ඉතින් ඒ ආයට අපි හැමෝම අපේ හදවතින්ම ස්තුතිවන්ත වෙමු ඒ නිර්මාණ වෙනුවෙන් රවින්ද්‍ර මාමේ විශේෂයෙන්ම මගේ දූල පුතාලා තවදුරටත් කුරුල්ලන්ට ගිය අපේ වැඩසටහනට නිර්මාණ කරලා එවන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවානේ ඒ අය වෙනුවෙන් සරලව ගෙදර ඉඳලා කරන්න පුළුවන් යම් යම් දේවල් තියෙනවද මේ නිර්මාණ වැඩි දියුණු කරගන්න වැඩි දියුණු කරගන්න ඇත්තටම මේ ගීත අපට හොඳට ශ්‍රවණය කරන්න පුළුවන් මුල් ගීත හොඳින් ශ්‍රවණය කරලා හොඳට වචන ටික ලියාගෙන හරි හොඳට කටපාඩම් කරගන්නත් එපා මේ නිර්මාණය කරනකොට කටපාඩම් කරගෙන ඒ හොඳ ගීත මුල් ගීත හොඳට ශ්‍රවණය කරලා මේකට පෙර සූදානමක් වෙන්න ඕනේ හොඳට සූදානම් වෙන්න ඕනේ ඊට පස්සේ පුළුවන් අම්මට තාත්තට හරි වැඩිහිටියෙකුට මේක පෙන්වන්න නේද එතකොට එයා සමායට අම්මලා තාත්තලාට පුළුවන් විදිහට ඒකේ අඩුපාඩු කියයි දුවල පුතාලට මුලින්ම දැන් මේකට එවන්න කලින් එහෙම සැලසුම් සහගතව මේ නිර්මාණයට දායක වෙන්න පුළුවන් ඔබට ඒ වගේම තමයි පුතේ දුවේ පුතේ මුහුණේ ඉරියව් පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ දැන් මෙහෙම අපි ඔන්ලයින් මේක එව්වා කියලා එහෙම නෙවෙයි කොහොමඩත් පොදුවේ අපි ගත්තා මුහුණේ ඉරියව් පිළිබඳව ඒ ගීතයේ තියෙන අදහස
අපි කොහොමද මුහුණෙන් ඉදිරිපත් කරන්නේ ඒකත් ඉතා වැදගත් ගායකයෙක් හෝ ගායිකාවකට ඒ වගේම බහාණ්ඩ ඔබ සමහර පුතාලා දැන් ගිටාර් එක වාදනය කරා තබ්ලා වාදනය කරා වයලින් වාදනය කරා මේවා හොඳට සුසර කරගන්න ඕනේ ටියුන් කරගන්නවා කියන්නේ අපි හොඳට සුසර කරගෙන ගායනේ වාදනේ ඉදිරිපත් කරා නම් තවත් ඔබට එය මහඟු උපකාරයක් වේවි එතකොට තමයි හොඳට සුතියට අනුව සුතියානුකූලව ගායනය හෝ වාදනය ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ ගීත තෝරා ගැනීමේදීත් මේ දුවල පුතාලා සැලකිලිමත් වෙන්න ඕනේ තමන්ට ඒ ගීතේ අර්ථය අවබෝධ කරගෙන ගායනා කළ යුතුය වෙනවා එතකොට තමයි අර මම අර මුලින් සඳහන් කළා වගේ මේ මුහුණේ තියෙන ඉරියව් එහෙම ක්‍රියාත්මක වෙන්නේ නේද ඒක ඉතා වැදගත් දැන් කුඩාම දුවා දරුවෝ ළමා ගීත දේශාභිමානී ගීත හැමෝටම මේක වැදගත් ඒවත් අර්ථාන්විත ගීත හොඳ ඒ කියන්නේ හොඳ නිෂ්පාදන නේද අපි නිෂ්පාදනය කියන්නේ ගායනය එතකොට සංගීත නිර්මාණ පද රචනය අන්න ඒව ගැන සැලකිලිමත් වුණොත් මේ වැඩසටහන ගොඩක් සාර්ථක වේවි ඔබගේ නිර්මාණයත් සාර්ථක වේවි කියලා මම හිතනවා බොහොම ස්තුතියි ඉතින් දුවේ පුතේ අද දවසේ රවින්ද්‍ර මාමා පුතාලට උපදෙස් ලබා දුන්නා ගුරුහරුකම් ලබා දුන්නා මම විශ්වාස කරනවා පුතාලගේ යම් තාක් දුරට පුතාලගේ දැනුම වැඩි කරගන්න ඒක අනිවාර්යයෙන්ම හේතුවක් වෙනවාමයි නේද ඉතින් ඔබතුමාට බොහොම ස්තුතියි අද දවසේ අපේ දරුවෝ වෙනුවෙන් ඔබේ වටිනා කාලය වෙන් කරාට ඒ වගේම මාල්ති ඔබටත් බොහොම ස්තුතියි මට ආරාධනා කිරීම පිළිබඳව ජාතික රූපවාහිනී සංස්ථාවටත් හැමෝටම බොහොම ස්තුතියි හොඳයි දුව පුතේ මම අදත් මතක් කරන්නම් මගේ දූල පුතාලට නිර්මාණය වන්න ඕනේ අපේ විද්‍යුත් ලිපිනය kurullantagee@gmail.com ඒ වගේම තමයි පුතාලට අපිට ලියන්නත් පුළුවන් කුරුල්ලන්ට ගී නිෂ්පාදිකා ළමා ඒකකය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කොළඹ 7 තමයි අපේ ලිපිනය ඉතින් දුවේ පුතේ අද දවසේදීත් අපි සමු ගන්නයි මේ සූදානම් වෙන්නේ වෙනදා වගේම බොහොම අපූරු දරුවන්ගේම නිර්මාණයකින් තමයි අපි සමු ගන්නෙ කොළඹ විශාකා විද්‍යාලයේ දැරියන් පිරිසක් ගණිත අංශයේ දැරියන් පිරිසක් එකතු වෙලා පොසොන් මාසය වෙනුවෙන් අපිට කරපු ලස්සන නිර්මාණයක් රස විඳින ගමන් තමයි අපි සමු ගන්නෙ වෙනදා වගේම අදත් මම ප්‍රාර්ථනා කරනවා මගේ දූල පුතාලට නිරෝගීමත් දවසක්